සිකුරාදා වන විට රට වසා දැමීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ලබන සඳුදා සිට බලහත්කාරයෙන් රට වසා දැමීමට කටයුතු කරන බව වෘත්තීය සමිතිය පවසනවා. දින 10ක කාලයක් සඳහා රට සම්පූර්ණයෙන් වසා දමන ලෙස රජයට බල කරමින් දිවයිනේ රෝහල් කිහිපයක අද තහවල් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ සෞඛ්‍ය වෘත්තීය සමිතිය එකමුතුව විසින් අපි රජයෙන් ඉල්ලනවා මේක තර්ජනයක් විදියට ගන්නත් එපා අභිමානීය පිළිබඳ ප්‍රශ්නයක් කරගන්නත් එපා මේ මොහොත අනිවාර්යයෙන්ම රට ලොක්ඩවුන් කරලා මේ වෛරසයේ නිදැල්ලේ හැසිරෙන එක නවත්තන්නට ඕනේ වෙලාවක් දින 10ක් ලොක්ඩවුන් කරන්න කියන එක තමයි අපි කියන්නේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ විශේෂඥ උත්තරයක් යෝජනා කරනවා නමුත් ඒ උත්තරේ ආණ්ඩුව දෙන්නේ නැහැ අද හැමෝම කියන්නේ විද්‍යානුකූල රටවැසියෙකුට යන්න කියන බලකිරීම කරුණා කරලා රට ගැන හිතලා මිනිස්සු ගැන හිතලා ආර්ථිකේ කොට පැත්තකට දාලා ජන ජීවිත ආරක්ෂා කරගන්න මේ විද්‍යානුකූල රටවැසියෙකුට යන්න මේ ආණ්ඩුව සිකුරාද වෙනකොට නොකරොත් මේ රටේ සමස්ත වෘත්ති සමිති ව්‍යාපාරයේ විදියට අපි සඳුදා දිනේ සිට රාජ්‍යාංශයට පෞද්ගලිකාංශයට යෝගේ වර්ධ රාජ්‍යාංශයට කියනවා නිවෙස් වලට වෙලා ඉන්න කියලා මීට මාස 6 පෙර ඩෙල්ටා ප්‍රභේදයක් ගැන හිතපු නැති නිසා තමයි අපි අද මේ දුක විඳින්නේ මේ රටේ ආර්ථිකයක් ආරක්ෂා කළ යුතු නම් ඇයි අර සමාජගත වීමකින් තොර කාලයකදී රටේ ආර්ථිකය වහලා ලොක්ඩවුන් කරේ මෝඩ වේදියට ඒ මෝඩ තීන්දුවක් ගත්තා නම් ඒ කාලේ අද ඒකට ලැජ්ජාවෙන්ද මේ වහන්නේතු ඉන්නේ කියලා මං අහන්න කැමතියි අද ලොක්ඩවුන් කරන්න ඕනෑම වෛද්‍ය විද්‍යාවක් හදාරන වෛරස් විද්‍යාව හදාරන ඒ ලෙවල් ශිෂ්‍යෙක්ට පවා තේරන දෙයක් තමයි වෛරසය පාලනය කළ යුතු මිසක් රෝගය පාලනය කරන්න නෙමෙයි අපි උත්සාහ කර යුත්තේ මේක තේරුම් ගන්න බැරි රජයක් නම් ඉන්නේ අපිට සිද්ධ වෙනවා ඒක තේරුම් කරලා දෙන්න මේ වගේ උද්ඝෝෂණ කරන්න රටේ වැඩිම කොරෝනා මරණ වාර්තා කරන මොහොත වෙනකොට ජාතික රෝහලේ ඊයේ දිනේ පමණක් කොරෝනා මරණ 28ක් ඉතින් මේ තත්ත්වය තුළ මෙම රෝගීන් සමග පැය 24ම ගැවෙතෙන කාර්ය මණ්ඩලයක් විදිහට හෙද කාර්ය මණ්ඩලයට මේ මරණ දිහා බලා ඉන්න බෑ අනිත් පැත්තේ රෝගීන්ට අවශ්‍ය පහසුකම් ඒ සියලු දේවල් ලබා දෙන්න බලධාරීන් අසමත් වෙලා තියෙන තත්ත්වය තුළ හෙද කාර්ය මණ්ඩලයත් ආසාදයට දැඩි ලෙස ගොදුරු වෙමින් තියෙන මොහොතක වහාම මේකට සෞඛ්‍ය අමාත්‍යාංශ ආණ්ඩුව මැදිහත් වෙලා විසඳුමක් ගත යුතුයි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.